ආයිබෝවන් සුබදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ඔබ වෙත අප මේ ගෙන එන්නේ. මම උදේෂාන් ඉඩම ගෙදර උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් දැන් ප්‍රථමයෙන් සිරස්තල. ලෝකේ ඇත්තේ යම් සහ ඒම් පමණි. ගියොත් ආයේත් එන්න පුළුවන්, නොගියොත් ආයේ කාටවත් එන්න බැරි වේවි. සර්වපාක්ෂික ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය වශයෙන් මා කැමති ජනපති පක්ෂ නායකින්ට කියයි. අගමැතිට යන්න එපා කියලා දෙවන දිනයටත් ඉල්ලීමක්. ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත. සර්වපාක්ෂික ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ ඉවත්වීමෙන් පසු අදාළ සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට යෝජිතයි. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවකට ලබන 29 වනදා සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ජනාධිපති මන්දිරයට නොවරදාම පැමිණෙන ලෙසට ජනාධිපතිවරයා ආරාධනා කර තිබෙනවා. මෙවන විට රට තුළ මතුව ඇති දේශපාලන, ආර්ථික සහ සමාජීය ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන ලෙසට පාර්ශ්ව රැසකින් යෝජනා ඉදිරිපත් වී තිබුණා. පවතින ගැටලු විසඳා ගැනීම සඳහා විවිධ ආකාරයෙන් යෝජනා ඉදිරිපත් වන පසුබිමක් තුළ අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලා මෙන්ම කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකින්ද දේශපාලන පක්ෂ හා පොදු සංවිධාන රැසක්ද පසුගිය කාලයේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබුණා. මේ පිළිබඳව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ නායකින් වෙත ලිපියක් යවා තිබුණා. එම ලිපියට අනුව අදාළ ඉල්ලීම් සලකා බලා මේ අවස්ථාවේදී රට මුහුණ දී තිබෙන අර්බුදයට පිළිමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම සඳහා විධායක ජනාධිපතිවරයා වශයෙන් තමා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බව දන්වා තිබෙනවා. වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි මෙම සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටවීමට යෝජනා වී තිබෙන්නේ. එම සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය ක්‍රියාත්මක විය යුතු කාල සීමාව, එහි වගකීම් ලබා දෙන පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණය කළ යුතු බවයි ජනාධිපතිවරයා පක්ෂ නායකින්ට පවසා තිබෙන්නේ. එහි පළමු පියවරක් ලෙස පාර්ලිමේන්තුවේ දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකින්ද 2020 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හා මෙවර විට ස්වාධීන කණ්ඩායම් වශයෙන් කටයුතු කරන පක්ෂ නායකින්ද සමග සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා මේවන විට තීරණය කර තිබෙනවා. එම සාකච්ඡාව ලබන 29 වනදා පෙරවරු 10:30ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමටයි ජනාධිපතිවරයා සැලසුම් කර තිබෙන්නේ. එබැවින් මීට අදාළ පක්ෂයේ අදහස් සහ යෝජනාද සමග මෙම අවස්ථාවට නොවරදවාම සහභාගී වන ලෙසට ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට යවූ මෙම ලිපියෙන් ආරාධනාවක්ද කර තිබෙනවා. මේ සඳහා සහභාගී වී දක්වන දායකත්වය සහ කැපකිරීම ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් සිදු කරනු ලබන මහඟු මෙහෙවරක් බව නිහතමානීව දන්වා සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පක්ෂ නායකින්ට යවූ ලිපියේ සඳහන් වන්නේ. දැන් දේශපාලන කතුවැකිය. ටෙලිවිෂන් කතුවැකිය. මම අගමැති කමින් ඉල්ලා අස්වෙන්නේ නැහැ, බය වෙන්න එපා කියලා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ තම හිතවතුන්ට කිව්වා. ඒක අහගෙන හිටපු එතුමාට හිතවත් ප්‍රාදේශීය දේශපාලනඥයින් කිව්වෙත් ඔබතුමා යන්න එපා කියලයි. ඒ සමගම අගමැති මහින්ද රාජපක්ෂ මහතා කිව් තවත් වැදගත් වචනයක් වූයේ මාව අස්කලොත් මිසක් කියලයි. ඒ කියන්නේ එතුමාව අස්කරන්නත් සූදානමක් තියෙනවා වගේ නේද? ඕනෙම බලයේ ඉන්න දේශපාලනඥයෙකුට හෝ පක්ෂ නායකයෙකුට මම යන්නේ නැහැ කියන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහතා හැමෝම යන්න කිව්වත් UNP නායකත්වයේ දාලා ගියේම නැහැ. අන්තිමට ජනතාව එතුමව දාලා ගියා. රටක් පාලනය කළ පක්ෂය අන්තිමට ජාතික ලැයිස්තු ආසනයකට වැටුණා. ඒ වගේමයි ලෝකයේ සිටි සමහර පාලකින් යන්නෙම නැහැ කිව්වා. අන්තිමට ජනතාවේ පාලකින්ව යව්වා. ගඩාෆි පවුල, ඊජිප්තිය හොස්නි මුබාර, ටියුනිසියාවේ බෙන් අලි ආදීන් උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. දැන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට යන්න කියලා මහානායක ස්වාමින් වහන්සේලත් කිව්වා. එතුමාට විතරක් නෙමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ඒකම යන්න කියලා විවිධ තරාතිරම්වල අය තාමත් ඒ විදිහටම කියනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නෙම යන්නේ නැහැ කියලා. ඉතිල්ලිමක් ළමට අස් වෙන්න එපා කියලා. නෑ මං අස් වෙන්නේ නෑ, බය වෙන්න. ඒක ඉඳා අස් කරන්න පුළුවන් අස් වෙන්නේ නෑ. අස් වෙන්නේ නෑ. කිසි විටක
කාටවත් බය දාලා දුවන්නෙත් නෑ කියන එක මතක් කරගන්න. එතුමා එහෙම යන්නේ නෑ කියනකොටම යන්න එපා සර්, ඔයාට විතරයි රට හදන්න පුළුවන් කියලා ඒ වටේට හිටුපය කිව්වා. ඒ පළාත් පාලන ආයතනවල එතුමාගේ පක්ෂයට අයිති කණ්ඩායමේ සමහරුන්, හැමෝම නෙමෙයි. අපේ රට පාලනය කළ මේ හැම ප්‍රධාන පක්ෂයකටම අයත් ප්‍රාදේශීය දේශපාලනඥයින් ඉන්නවා. ඉන් බොහෝ දෙනෙකු පරපෝෂිතයින්, ඒ කියන්නේ කාගේ හරි ඇඟේ එල්ලිලා යැපෙන අය. ආණ්ඩු බලය ඇති පක්ෂය තමයි ප්‍රාදේශීය වැඩවලට සල්ලි දෙන්නේ. මේ හුඟක් ප්‍රාදේශීය දේශපාලනඥයින් කොන්ත්‍රාත්කාරයින්. පාලම්, බෝක්කු, පාරවල්, ඇල, දොළ, ගංගා හදන්න අලුත් වැඩියා කරන්න ලැබෙන මුදල් වලින් හතරෙන් තුනක්ම ගහන්නේ මේ අය. අපේ රටේ ගම් හදන්න වැය කළ මහා ධනස්කන්ධය ගත්තම පාරවල් බෝක්කු රණින් ආලේප කරන්න තිබුණා. රණින් ආලේප කරන්න තිබුණා. ඒකයි මේ අය මහින්ද රාජපක්ෂව තියාගන්නව හදන්නේ. රටට ආදරේට නෙවෙයි. දැන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාටත් එක පාරටම නව ජවයක් ආවේ තරුණියන් එක්ක දුවලද? නැහැ. ලෝක බැංකුව ඩොලර් මිලියන 600ක් දෙන්න හදනවා. ඒකෙනුත් මුලින්ම ලැබෙන්නේ ඩොලර් මිලියන 400ක් පමණයි. හරියට ගණන් හැදුවොත් තෙල් නැවකට ඩොලර් මිලියන 48ක් විතර ගෙවන්න ඕනේ. තෙල් ගත්තත් නැව් 8යි. ඒ කියන්නේ මාසයකටත් මදි. අනික මේකත් ණයක්. දැන් අගමැතිතුමා හිතනවා ඇති මේ සල්ලි ලැබුණහම පෝලිම් නැති වෙලා ආයේ ජනතාවට සියල්ල අමතක වේවි කියලා. මේ අද ඔබට සහ ජනාධිපතිට යන්න කියන්නේ හුදෙක්ම මේ පෝලිම් නිසාම නෙවෙයි. ඔබත් ජනාධිපතිත් ගත්ත ප්‍රධානතම තීන්දු දෙක නිසා තමයි මේ රට මේසා අගාධයකට ඇද වැටුනේ. එකක් IMF ගිහින් ණය ප්‍රතිව්‍යුහ ගත කරගන්න සිදු කළ පමාව. ඒ නිසා රට ආර්ථික අගාධයකට වැටුණ ඇත්තම කිව්වොත් බංකොලොත්. දැන් දෙක පොහොර ප්‍රතිපත්තිය අද හාල් කිලෝව 280ට ගිහින් රටපුරා ගොවින්ගේ මේ යලකන්‍යත් ඉවරයි. ඒ වගේම මේ රටේ මහා ධනස්කන්ධයක් අතුරුදහන්. දූෂණය, වංචාව, හොරකම ඉහවහගිය රටක්. 1948 පසු නිදහසින් පසු සියලු පක්ෂ අඩුවැඩි වශයෙන් හොරකම, දූෂණේ, වංචාව නිසා විනාශ කළ රටක්. ඒකයි අලුත් පරම්පරාව ඔබ ඇතුළු බොහෝ දේශපාලනඥයින්ට කියන්නේ යන්න කියලා. හැමදාම ඉන්න කාටවත් බැහැ. එනිසා සරච්චන්ද්‍ර මහත්මයාගේ ලෝකයේ ඇත්තේ යාම සහ ඒම පමණයි. ගියොත් ආයේ එන්න පුළුවන්. නොගිහින් හිටියොත් පවුලේ වෙන අයකටවත් ආයේ කිසිම දාක එන්න බැරි වේවි කියලා මතක් කළ යුතුව තිබෙනවා. වසර 2500ක ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ඇති වූ විශාලතම කළු පැල්ලම විදේශ ණය ගෙවීම නතර කිරීම බව හිටපු විකනකාධිපති ගාමිණී විජයසිංහ මහතා පවසනවා. ඒ සියත ටීවී ඔස්සේ විකාශය වූ සුලිය වැඩසටහනට එක්වෙමින් බැංක්‍රප්සි ඩික්ලෙයා කරනවා කියන්නේ එහෙම නැත්නම් ණය ගෙවීම නතර කිරීමට නිවේදනය නිකුත් කරා කියලා කියන්නේ මං හිතන්නේ අවුරුදු 2500ක ඉතිහාසයේ ලංකාවට ලැබුණු ලොකුම කළු පැල්ලම කිව්වොත් ඒක නිවැරදි. මෙතන ඉඳලා බැංකොලොත් වෙච්ච රජයකට සලකන විදිහට තමයි මුළු ලෝකෙම සලකන්නේ. ඒක හරියට අපි ගමේ බැංකොලොත් වෙච්ච පවුලකට ණයක් ගෙදරින් අල්ලපු ගෙදරින් ඉල්ලුවත් ණය රුපියල් 10ක් ඉල්ලුවත් දෙන්න කැමති නැහැ. මොකද ආපහු ගන්න බෑ කියලා දන්නවා. දැන් මේ ණය ගෙවීම නිසාම, ණය අපි පොලි ගෙවීම නිසාම අපිට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි අපි පිට රටවල වලට පොලි ගෙවන එක පොඩ්ඩක් නතර කරමු. නතර කරලා රට හදලා මේක ගෙවමු කියලා. එතකොට ඒක වැරද්දක් වෙන්නේ කොහොමද? ඔව්, ඒත් බොහොම හොඳ ප්‍රශ්නයක්. ලංකාවට විතරක් ලංකාවේ රජයක් හැටියට රටට විතරක් නෙවෙයි ලංකාවේ ඩෙන්ටි කාඩ් එකේ තියෙන ලංකාවේ ශ්‍රී ලංකා කියන ශ්‍රී ලංකන් කියන කිසි කෙනෙකුට සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම කොටවත් පිට රටකින් ණයක් ගන්න බැහැ දැන්. මොකද ඒතර ණය ගන්න වෙන්නේ බ්ලැක් ලිස්ට් වෙච්ච කන්ට්‍රි එකකට ණය දෙන කන්සෙප්ට් එකට තමයි ඉදිරියේදී ගමන් කරන්නේ. තෙල් නැව වරායට ඇවිල්ලා තියෙනවා. හැබැයි ආණ්ඩුවට කියනවා සල්ලි බඳින්න බදලා රිසිට් එක පෙන්නපුවාම තෙල් ගොඩ බාන්නම් කියලා. මොන තරම් පහතකට වැටලාද රටක් නේ. මට කියන්නකෝ, දැන් යුද්ධෙට අපි සාමාන්‍යයෙන් තප්පර ගාණටනේ ගණන් හැදුවේ. දැන් යුද්ධ ඉවර වෙනවා. එහෙමනම් ඒ මුදල් ඉතුරු වෙන්න ඕනේ. එක්කෝ රටේ සංවර්ධනය වෙන්න ඕනේ. එහෙනම් මේ සල්ලි ටික කොහෙද ගිහිල්ලා තියෙන්නේ? නෑ, ඒක තමයි පිටිපස්සේ තියෙන කාරණේ. අතවසෙම යුද්ධේ ඉවරන කොටත් අපිට එහෙම ණය ප්‍රමාණයක් තිබුණ නැහැ. නමුත් 2009 න් පස්සේ මේක ඉතාමත්ම
අසීලාචාර විදිහට මූල්‍ය කළමනාකරණය කරන්න පටන් ගත්තා. දැන් යුද්ධය අවසන් වෙනකොට අපිට ගෙවුම් ශේෂයේ හිගය බිලියන 5ට අඩු මට්ටමින් අපි රඳවගෙන තිබුණා. හැබැයි යුද්ධය අවසන් වෙලා 2010 ඉඳලා මේක බිලියන 10 දක්වා වැඩි කරගත්තා. බිලියන 5, බිලියන 10යි, 9යි, 10යි මට්ටමට ගියා. එතකොට මේ සොරාකෑම් සහ එහෙම නැත්නම් මේ මංගොල්ලකෑම් සිද්ධ වෙලා තින්නේ කැබිනට් එකද වගේ කියන්නේ. කැබිනට් එකද මේ සියල්ල පිටුපසින් එහෙම. ඔව්, විධායකයි ව්‍යවස්ථාදායකයි කියන දෙකම ඊළඟට පාර්ලිමේන්තුවත් අයිති වෙනවා. අපිට පහුගිය දවසක වාර්තා වෙනවා ශ්‍රී ලංකාවෙන් ඇමරිකාන් ඩොලර් බිලියන 19ක මුදලක් විදේශීය රටවල් වලට ගියා කියන කාරණයක්. ඔෆ්ෂෝ account වලට ගිහිල්ලා තියෙනවා 2004 ඉඳලා 2014 දක්වා ඌ කාල සීමාව තුළ ඇමරිකාන් ඩොලර් බිලියන 19ක අති විශාල මුදලක්. යම් ආකාරයකට පරීක්ෂණයට භාජනය කරන්න ඕන කාරණයක්. මොකද හේතුව බිලියන 51ක් ණය තියෙනවා. ඒ බිලියන 51ේ ණයත් එක්ක ගත්තාම තියෙන වත්කම් ප්‍රමාණය ඉතාම අඩුයි. එතකොට ප්‍රශ්නයක් තියෙනවා මේ ඉතුරු ඩොලර්ස් වලට මොකද වුනේ කියන එක. අපි දන්නවා ඔබ ළඟ facts and figures. ඔබ ළඟ සියලු තොරතුරු තියෙනවා. මන්දන ඔබ ළඟ මේ සැඟවුණු ෆයිල් තියෙනවද? ෆයිල් හංගන ඉන්නවද? මේ සැඟවුණු ඒවා නේ ඔක්කොම ඩික්ලෙයාර් කරලා තියෙන්නේ. ඔක්කොම එළියට දාලා තියෙන්නේ. ලංකාවේ බරපතල විදිහට බදු වංචා කිරීම සහ යම් කිසි විදිහට ණය ගැනීම වෙන්න පුළුවන්, ණය පැහැරහැරීම වෙන්න පුළුවන්. එහෙම කරලා වංචා සහගතම ඉන්න ප්‍රබලම ඉන්න කණ්ඩායම් කීප දෙනෙක් නම් ඔබට කියන්න පුළුවන්කමක් තියෙනවද? නෑ, මං හිතන්නේ මම නම් වශයෙන් එහෙම කියනකේ තේරුමක් නෑ. මුළු අධිකාරියම විශේෂයෙන්ම දේශපාලන අධිකාරිය ගත්තාම මට වෙන් කරලා අඳුරගන්න බැරි තරමටම, මොකද විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය ගත්තාම එතන තමයි ඉන්නේ. ඒ අනුමත කරපුව ඇතුලේ තියෙන විශාල වංචා දූෂණ අනිවාර්යයෙන්ම තියෙනවා. සාමාන්‍යයෙන් ගමේ ගොඩේ වුණත් තියෙන කතාවක් තමයි ණයට කෑවොත් ලැජ්ජයි කියන එක. අපි කන්නෙම ණයට. 1948 නිදහසින් පසු දවස ගානේ අපේ ණයකන්ද වැඩි වුණා මිස අඩුවිච්ච දවසක් හොයාගන්නටවත් බැරි තරම්. අද වන විට සමස්ත ණය ප්‍රමාණය ඇමරිකාන් ඩොලර් බිලියන 52ක් පමණ වෙනවා. මේ අවුරුදු තුළ ඇමරිකාන් ඩොලර් බිලියන 5ක් අපි ගෙවිය යුතුයි. අතේ තියෙන්නේ ඇමරිකාන් ඩොලර් මිලියන 200ක වැනි සුළු මුදලක් පමණයි. දැන් අපි IMF ගමන කොහොම කරන්නද? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා අවසන් වෙන්න තව සෑහෙන කාලයක් යාවි. එතකන් යාන්තම් පුංචි සහනයක් පේනවා. ඒ ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 600ක් දෙන්න කැමති වීම. ඉන් 400ක් මුලින්ම ලැබෙනවා. ඇත්තටම මේ මුදල අප දැන් මුහුණ දෙන ආර්ථික අර්බුදයට අලගු තියන්නවත් මදි. ඇමරිකානු ඩොලර් මිලියන 400ෙන් වැඩිම වුණොත් තෙල් නැව් 7-8ක් ගන්න පුළුවන්. තෙල් නැවක් ඇමරිකානු ඩොලර් මිලියන 48ක් විතර වෙනවා. අපට අවශ්‍ය වහා අපේ දැන් ඇති මේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රමයක්. ඒක දැන් හිතන තරම් ලේසි නෑ. අපේ ප්‍රාණසම මිතුරා චීනෙන් අහලා තියෙනවා, චීනෙන් අරගෙන තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරලා දෙන්න පුළුවන්ද කියලා. චීනය දුන්න උත්තරේ හරි වැදගත්. උත්තරේ බැහැ. එහෙම කළොත් අපේ ණය අරගෙන තියෙන අනිත් රටවලටත් අපට ඒ විදිහටම ණය ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. අපි ඔබේ ණය ගෙවන්න එක උදව්වක් කරන්නම්. අපි තවත් ණයක් දෙන්නම්. ඒ තමයි චීනයේ උත්තරය. ඒ කියන්නේ ණයට ණයක්. දැන් ඉතින් හා කියනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? මේක තමයි නිදහසින් පසු දේශපාලනඥයින් දිගින් දිගටම කරමින් ඉන්නේ. ණය ගෙවන්න ණය ගන්නවා. ඒ වගේමයි ලෝකේ හතර දිබ්බාගෙන් විවිධ සංවර්ධන ව්‍යාපෘති හදලා ණය අරගෙන තියෙනවා. අපි එක උදාහරණයක් දෙන්නම්. ඇත්තටම මේ ණය අරගෙන තියෙන ව්‍යාපෘති කිසිදු අධීක්ෂණයකට ජාත්‍යන්තර වශයෙන්වත් ලක් වෙලා නැහැ. මේ වැනි එක් ව්‍යාපෘතියක් කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය. OFID එකෙන් ණය අරගෙන තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 13. ඊට පස්සෙ මේ කළුගඟ ව්‍යාපෘතියටම අතිරේක ණයක් යලි අරගෙන තියෙනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 10ක්. කළුගඟේ මොනවද කලේ කියලාවත් ඇත්තටම අපි දන්නේ නැහැ. ඇත්තටම ණය අරගෙන තියෙන ව්‍යාපෘති දිහා බැලුවාම මේ වගේ විශාල දිග ලැයිස්තුවක් තියෙනවා. ඒ ලැයිස්තුවේ තියෙන සමහර ගම් ප්‍රදේශ ඇත්තටම ලංකාවේ තියෙනවදවත් කියලා හිතා ගන්න බෑ. අපේ රටේ මේ අරගෙන තියෙන ණය කන්දරාව දිහා බැලුවාම අපේ රටේ හැම ගමක්ම සුකිත මුදිත වෙලා තියෙන්න ඕනේ. හැම ණය ව්‍යාපෘතියකටම පසු නැවත ඒ ව්‍යාපෘති වලටම අතිරේක ණය අරගෙන තියෙනවාමයි. අපට මේසා විශාල ණය කන්දක් හිමි වුණේ ඇත්තටම මේ සමහර ව්‍යාපෘති කොහෙද තියෙන්නේ, කවුද කලේ කියලාවත් හොයාගන්න බැරි නිසායි. ඒකයි අප කියන්නේ මේ රට පාලනය කළ සියලු පක්ෂ ෆේල් කියලා. හැමදාම
ණයට අරගෙන ඒ ණය ගෙවන්න තව ණයක් අරගෙන ආයේ ඒ ණය ගෙවන්න තව ණයක් අරගන්නවා. ඒ නිසා අප මේසා විශාල ණය උගුලක දිගින් දිගටම හිර වෙමින් සිටිනවා. මේ ණය උගුලේ අපව සිර කිරීමේ පාපයෙන් මේ කුදු දේශපාලනඥයෙකුටවත් ගැළවිය නොහැකි. දැන් IMF මගින් ලැබෙන ණයත්, චීනෙන් ලැබෙන ණයත්, ඉන්දියාවෙන් ලැබෙන ණයත් මේ ඔක්කොම ණය ආපසු ගෙවන්න ඕනේ පොලියත් එක්ක. ඇත්තටම මේ රට මේ ණය කන්දරාවෙන් කවදා හෝ මුදව ගන්නට නම් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා මේ රට ගෙන යා යුතුයි. මේ යපුම් ආර්ථික මානසිකත්වයෙන් මේ රට මුදා ගත යුතුයි. එහෙත් අපේ දේශපාලනඥයින් මැතිවරණ කාලයේදී විවිධ පොරොන්දු දෙන්නේ යපුම් මානසික තත්ත්වයක් හදන්නමයි. අපි අර්ක දෙන්නම් මේක දෙන්නම් කියලා දෙන පොරොන්දු වලින් තමයි මේ දේශපාලනඥයෝ ඡන්දෙ ගන්නෙ. ඇත්තටම අපනයන ආර්ථිකයක් කරා මේ රට ගෙන යා යුතුමයි. ඒ සඳහා මේ රට හරි පාරට ගත හැක්කේ දැන් අප විශ්වාස කරන විදිහට මේ තරුණ ජවයටයි, නව පරම්පරාවකටයි. ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ලෝකයට අලෙවි කරන රටක් නිර්මාණය කළ යුතුයි. හොරකම, දූෂණේ, වංචාව නැති රටක් මේ තරුණ පරම්පරාවට හදන්න බාර දිය යුතුයි. එහෙමත් නැත්නම් IMF මේ ණයෙන් කාලා ඇඳලා දේශපාලන ආටෝප කයිවාරු කතා අහලා ආයෙත් තවත් ණයක් අරගෙන, ඒ ණය ගෙවන්න ආයෙත් තව ණයක් අරගෙන, ඒ ණය ගෙවන්න ආයෙත් තවත් ණයක් අරගෙන, ඒ ණය ගෙවන්න තවත් ණයක් අරගෙන, ණය 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 විතරක්ම අපට ඉතුරු වේවි. අද ඩොලරය රුපියල් 350ක් දක්වා ඉහළ ගියා. ආහාර නැතුව දින කිහිපයක් කොහොම හරි අල්ලගෙන ඉන්න පුළුවන්. ජලය නැතුවත් දින දෙකක් විතර මැරෙන්න නැතුව ඉන්න පුළුවන් වෙයි. නමුත් සමහර ඖෂධ තියෙනවා ජීවිතය ක්ෂණිකින් මරණයෙන් බේරාගත හැකි. එහෙම අත්‍යවශ්‍ය ඖෂධත් දැන් රෝහල්වල හිඟයි. ඒ කියන්නේ මරණයෙන් ගලවා ගන්න පුළුවන් ඒ සඳහා ලබා දිය යුතු ඖෂධත් හිඟ අවස්ථා අපේ ඉතිහාසයේ තිබිලම නැහැ. සමහර ඖෂධ තියෙනවා ශුණයකින් දිය හැකි වුණොත් ජීවිත ගලවා ගන්න පුළුවන්. විශේෂයෙන් සමහර හෘදයාබාධ අවස්ථාවල දෙන ඖෂධ අංශභාගයේ ඇති වූ සැනින් දිය හැකි එන්නත්, පිස්සු බල්ලෙකු සපා කෑ විගස දෙන රේබීස් එන්නත. මේවා පිස්සු හැදුනට පස්සේ ගහලා වැඩක් නැහැ. අද වන විට ඖෂධ වර්ග 525කට වැඩියෙන් හිඟයි. ශල්‍ය ද්‍රව්‍ය 5370ක තොග අවසන්. අත්‍යවශ්‍ය ඖෂධ, ඒ කියන්නේ ජීවිතයක් ගලවා ගැනීමට අවශ්‍ය ඖෂධ 17ක් විතර හිඟයි. මේ සඳහා දැන් විකල්ප මාර්ග කිහිපයක් විවෘත වෙමින් තිබෙනවා. ඒ සමහර රටවල් සහ එම රටවල සිටින ශ්‍රී ලාංකිකයින් එකතු වී ඖෂධ ශ්‍රී ලංකාවට එවීමට දරන උත්සාහයයි. අපේ රටේ බලධාරීන් ඍජුවම ඖෂධ ලැබෙනවාට වඩා සල්ලි ලැබෙන එකට කැමති. දැනටමත් අරමුදලක් එහෙම ආරම්භ කරලා. අපේ බලධාරීන්ට මලමිනියක් වුණත් කමක් නෑ, සල්ලි කරන්න විකුණන්න තියෙනවනම්. ඒ බව දන්න ලෝකයේ සමහර රටවල් දැන් ඍජුවම ණය වෙනුවට අදාළ ජාත්‍යන්තර ඖෂධ ගෙන්වන සමාගම්වලට ඍජුව සල්ලි ගෙවන්න තීරණය කරලා. ඉතාලියෙන් රුපියල් මිලියන 125ක ඖෂධ ලබා දෙන්න තීරණය කරලා. ඒ මුදල අදාළ ජාත්‍යන්තර සමාගම්වලට ඍජුවම ගෙවන බවයි වාර්තා වන්නේ. එසේම සමහර ශ්‍රී ලාංකිකයින්ද මේ වන විට ඍජුවම ඖෂධ එවන්න තීරණය කරලා. මොකද මේ බොහෝ අය දන්නවා සුනාමි වෙලාවේ හෙල්පින් හම්බන්තොට ගිනුමට මොකද වුනේ කියලා. ඒ බව රටටම කිව්වේ එදායේ නඩු තීන්දුව තිබූ කාලයේ අගවිනිසුරුවරයාව සිටි සරත් එන් සිල්වා මහතායි. තුමා අද උතන ඉන්නේ මම නිසා. මම මේ ළඟදි කියන්නේ ආරාම පිටේ. මම හැමදාම යනවා අග්‍රවිශකාරවරයා කාලෙත් මම යනවා. ඔය පොදු දෙලද වලට ගියා තමයි බඩු ගන්න. මට ආරක්ෂක කවදක්වත් හිටියේ නැහැ. ගියාලා මම දන්නවා ජනතා විපිරුණේ සමාජිකෙක්. මං කතා කරගෙන ඉන්නකොට පිටිට තට්ටු කරලා පිටින් ගෑවිලා. මට ඒ වගේ දේවල් තිල් කරන්න ඉඩ දෙනවා මම. කිව්වා මහත්තයෝ ඕක ගැන කතා කරන්න ඕනේ නැහැ. ඔබතුමාට තිබුණ අවස්ථාවක් එක වාක්‍යයකින් මේ මිනිස්සයා හිරේට දාන්න. ඇයි ඔබතුමා ඕක කිරුවේ නැත්තේ? මට උත්තරයක් දෙන්න දැන් කිව්වා. මම කිව්වා සමාවෙන්න සහෝදරයා කියලා මං ආවෙන්න. ඔබ හැමතිකින් මුළු රටින්ම මං ඉල්ලන සමාවෙන්න මට. සමාවෙන්න මට. එදා වරදක් හෝ කරලා මම මේ මිනිස්සයා හිරේ දැම්මා නම් මේ රට විශාල අගාධකින් බේර ගන්න තිබුණා. එම පුතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. යලිත් හමුවන්නේ දහවල් 12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දිනයක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.